දැක්කද පහුගිය දවස්වල මේ ඊයේ පෙරද ඊයේත් පෙන්නවා පෙරේදත් පෙන්නවා TV එකේ ප්‍රවෘත්තිවල එහෙමත් පෙන්නවා මේ රාජිත සේනාරත්න කියලා මිනිහෙක් ඉන්නවනේ මේ රටේ ආණ්ඩු ගණනාවක ඇමතිකම් කරපු දේශපාලනේ පළපුරුද්දක් තියෙනවයි කියලා මේ රටේ ජනතාව කාලයක් විශ්වාස කරපු මිනිහයා නේ මිනිහෙක් නේ එහෙම කෙනෙක් නේ මොකද්ද මිනිහාගේ කතාව ඊයේ පෙරේද පිටරටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කියනවා මිනිහා ඔය ඕගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න බව අපිට පේනවා ටිකට් අරගෙන ගුවන්තොටුපළින් බහැලා කටුනායකින් ඇවිල්ලා අනුර කුමාරට ඡන්දය දීලා යන්න ඕගොල්ලෝ එන්න ලෑස්ති වෙනවා කියලා අපිට පේනවා එන්න එපා කටුනායකට එන්න එපා ඕගොල්ලෝ ඔය රටවල් වල ඉඳගෙන ඕගොල්ලන්ගේ ආතල්ලක අරගෙන එහෙ ඉන්න අපි බලා ගන්න මේ වැඩ මන්ද දකින්න ඇතිනේ නේ දකින්න ඇතිනේ සහෝදරනි මේකේ කාරණා දෙකක් තියෙනවා එකක් නම් රාජ්‍යෙට පිස්සු හැදීගෙන තාම පැහැදිලි නේ මේ රටේ පුරවැසියන්ට තර්ජනය කරනවා එන්න හැම එපා මෙහෙ මෙම කියන්න පුළුවන්ද මෙම කියන්න අයිතියක් තියෙනවද තමන්ගේ රටට එන්න තමන්ගේ පුරවැසියන්ට එන්න එපා කියන්න අයිතියක් තියෙනවද පැහැදිලි ලෙසම මොකක් හෝ මොලේ අමාරුවක් මිනිහට ඇදිලා තියෙනවා නේද දෙවෙනි කාරණේ තමයි එයා කියන මේ ආතල් කතාව ඔයලා මේ එක එක රටවල් වල එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ එක එක රටවල් වලට වෙලා හොඳට කාලා බීලා ජොලි කරලා ආතල් අරගෙන ඉන්න ගමන් මේ රටේ ඡන්දෙට ඇවිල්ලා අනුර කුමාර ඡන්දෙ දෙන්නේ සහෝදරවරුනි මේ රටින් බැහැර ගිහිල්ලා තියෙන අති විශාල පිරිසක් මොන රටේ හිටියා කොයි රටේ හිටියා තමන්ගේ ජීවිතෙන් භාගයක් අතහැරලා ගිහිල්ලා තියෙනවා සල්ලි හොයාගන්න ඇති කීප දෙනෙක් සල්ලි වලින් ජීවිතේක වටිනාකම මනින්නේ නැහැ සල්ලි අවශ්‍යයි නමුත් අති බහුතරයක් මේ රට අතහැරලා වෙනත් රටවල් වලට ගිහිල්ලා තියෙන්නේ දියුණුව කියන රටවල් වෙන්නත් පුළුවන් මැද පෙරදිග වෙන්නත් පුළුවන් රටවල් වලට ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ සංස්කෘතික ජීවිතය අතහැරලා මේ සංස්කෘතික ජීවිතයට අයිති තමන්ගේ දරුපවුලුත් එකට කෑම මේසේ වාඩි වෙලා ඇඳවට කෑම වෙලා කන එකත් මේ සංස්කෘතික ජීවිතේම තමයි තමන්ගේ අහල පහල තමන්ගේ නෑයු මිත්‍රයොත් එක්ක මුණ ගැහිලා කැමති නම් පොඩි අඩියක් ගහලා කතා බහක යෙදිලා ඉන්න එක සංස්කෘතික ජීවිතය. නාට්‍යයක් චිත්‍රපටයක් තමන්ගේ භාෂාවෙන් ලියන පොතක් කියවලා තමන්ට තේරෙන භාෂාවෙන් නිපදවලා තියෙන චිත්‍රපටියක් බලලා නාට්‍යයක් බලලා ඒ ඉඳීම සංස්කෘතික ජීවිතය. ඒ සංස්කෘතික ජීවිතයේ සම්පූර්ණම අතහැරලා මේ වෙනත් ආගන්තුක රටවල් වලට ගිහිල්ලා ඒ රටේ සංස්කෘතියටත් ඇතුල් වෙන්න පුළුවන් කමක් නැතුව කිසිවෙකුට බෑ මේ සංස්කෘතිය කියන්නේ පුදුමාකාර දෙයක් කිසිවෙකුට බෑ තවත් සමාජයකට ගිහිල්ලා ඒ සමාජයේ සංස්කෘතික ජීවිතයට සම්පූර්ණයෙන් ඇතුල් වෙන්න ඔබේ නෑදෑයෝ ඇතිනේ පිට රටවල් වල දියුණු රටවල් වලත් ඇතිනේ මෙතන ඉන්න බොහෝ දෙනෙකුගේ නැහැදෑයෝ පවුල් වල සම්බන්ධකම් තියෙන යාළු මිත්‍රයෝ ඕන තරම් ඇති දියුණු රටවල් වල නිකන් අහලා බලන්න මෙන්න මේ කම්මැල විර කියලා මිනිස්සෙක් වේදිකාවේ එහෙම කතාවක් කිව්ව ඇත්තද ඕගොල්ලන්ට මේ සංස්කෘතික ජීවිතයට ඔය රටේ ඇතුල් වෙන්න බැරිද මම කියන්නේ නිස්සග්ග ලෙසම ලැබෙන පිළිතුරු බෑ කියන එක තනි වෙලා ඉන්නේ සංස්කෘතික වශයෙන් අතරමං වෙලා ඉන්නේ
මේක අපරාධයක්. ඒකෙන් කියන්නේ මේ රට යන්න එපා කියලා. රටවල් වලට යන්න ඕන, රටවල් වලට ගිහිල්ලා අපි යමක් හරි හම්බ කරගන්න ඕන. ඒක එපා කියන එක නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ මේ රාජිත කියපු කතා ඔගොල්ලෝ හොයි ඉඳන් ආතල් ගන්න කියන එකට තමයි මම මේ මගේ අදහස කියන්නේ. කිසිම ආතල් එකක් නැහැ පිටරටවල් වල ජීවත් වෙන අයට ඔය කියන විදිහට, රාජිත කියන විදිහට නේද? ඒගොල්ලෝ නිරන්තරයෙන් හදවතේ දුක් වේදනාවෙන් ඉන්න තමන්ගේ රටේ ඉන්න තමන්ගේ පවුල වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, නැහැදෑය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වයසක අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒ අය ගැන පිච්චෙන හදවතක් ඇතුවා ඉන්නේ. ඒක ඇත්ත. මමත් ඔය කෙටි කාලයකට රටවල් වල ඉඳලා තියෙනවා. මම දන්නවා ඒ මම ආශ්‍රය කරලා තියෙනවා ඒ රටවල් වල ඉන්න අපේ සහෝදර සහෝදරියන්. ඇත්ත වශයෙන්ම ඒ අය රාජිත කියන විදිහට ආතල් ගන්නව නෙමෙයි. නොගියෙන් බැරි නිසා ගිහිල්ලා, නොයිද බැරි නිසා ඉන්නවා. ඒකයි ඇත්ත தත්ත්වය. ඉතින් සහෝදර සහෝදරියනි, අපි ජාතික ජනබලවේගය මේ රටේ සංවර්ධනය පිළිබඳව, භෞතික දියුණුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා වගේම මේ රටේ ජනයාගේ පුරවැසියන්ගේ සංස්කෘතික ජීවිතය පොහොසත් කිරීම වෙනුවෙනුත් අපි විශාල අවධානයක් යොමු කරනවා. ඒ වෙනුවෙන් තමයි මම අද මෙතන කතා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මෙතන මේ ඉන්න ස්වභාවයේ ඉන්න කලාකරුවෝ කීප දෙනෙක් ඉන්නේ. අපි කලාකරුවෝ හැටියට ඒ අවබෝධ කරගෙන පුරවැසියාගේ සංස්කෘතික ජීවිතය පෝසත් කිරීම වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා ජාතික ජනබලවේගයත් සමග. මේ ටික අවධාරණය කරමින් මට ලැබී තියෙන කාලය අවසන්. අපේ නිවේදක සහෝදරයා ඇවිල්ලා මාව ඇදලා දාන්න ඉස්සරින් මම නවතිනවා. බොහොම ස්තුතියි.